සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම සම්නිවේදනය සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දම්සභා මණ්ඩපය අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ අද සැදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ රාගම පොඩිකුඹුර අංක 420 සීධර්ණ නිවසෙහි පදිංචි ප්‍රේමරත්න පතිරණ මහතා, ඒ වගේම චාන්දනී පතිරණ මහත්මිය ප්‍රමුඛ දෝදරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් විසින්. ධර්මශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံပိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ. ဒုတိယံပိ ਸੰဃံ சரணံ ဂစ္ဆာမိ. ဒုတိယံပိ ਸੰဃံ சரணံ ဂစ္ဆာမိ. တတိယံပိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ. တတိယံပိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ. တတိယံပိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ. တတိယံပိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ. တတိယံပိ ਸੰဃံ சரணံ ဂစ္ဆာမိ. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසී ලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතකෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී.
ඒකමන්තං නිසින්නෝකෝ සෝ භික්ඛු භගවන්තං ඒතද වෝච කතන්නුකෝ බන්තේ ජානතෝ කතං පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති ඉති. ධර්මශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපිට ආලෝකය උදා කරලා දුන්නේ, ප්‍රඥාව පහළ කරලා දුන්නේ, විද්‍යාව උපද්දවලා දුන්නේ ඒ කල්පගානකින් පහළ වෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයට පහළ වුණේ නැත්තම් මේ ලෝකයේ තියෙන ඇත්තම දේ අපි දන්නේ නැහැ. ඇත්ත ස්වභාවය, නියම ස්වභාවය, යථාර්ථය. එතකොට උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නා සංසාරය කියන්නේ මහා දිග ගමනක් කියලා. නැත්නම් අපිට හිතෙන්නේ හරි කෙටි එකක් කියලා. ඊළඟට උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නා මේ සංසාරයේ ගමන් කරන සත්වයෝ කර්මයට අනුව චුත වෙනවා උපදිනවා කියලා. ඒකට කර්මානුරූපව තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වලා දුන්නා මේ කර්මානුරූප උපදින ස්ථාන නිරය, වැඩිම කාලයක් ඉන්න වෙන තැන. ඊළඟට තිරිසන් ලෝකේ, ඊට පස්සේ වැඩියෙන්ම ඉන්න වෙන තැන. ඊළඟට පෙරේත ලෝකේ, ඒත් සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා. අසුරකාය, එතනත් එහෙමයි. ඊළඟට තමයි මනුස්ස ලෝකයකට එන්න ලැබෙන්නේ ඉතාම කෙටි කාලයකට. ඊටත් වඩා කෙටි කාලයක් තමයි අපිට ලැබෙන්නේ මේ සංසාරයේදී දිව්‍ය ලෝකයක් වගේ තැනක උපදින්න. බ්‍රහ්ම ලෝකයකටත් ඊටත් වඩා අමාරුයි. එතකොට අපි අද වාසනාවන්ත වෙලා තියෙනවා මේ පින්නතුන් අපි සියලු දෙනා මේ මනුස්ස ලෝකයකට එන්න. මොකද සතර අපායෙම අපි පසු කරලා තියෙනවා. සතර අපායෙම පසු කරගෙන මනුස්ස ලෝකයකට ඇවිල්ලා ඉන්න මොහොතකයි මේ ඉන්නේ. ඒ වගේ මේ මනුස්ස ලෝකේ අපිට මුණ ගැහිලා තියෙනවා උතුම් ශ්‍රී සද්ධර්මය. ඒක තමයි වටිනාම දේ. මේ ලෝකයේ හම්බ වෙන්න තියෙන උතුම්ම දේවන ඒ තිසරණයම අපට මුණ ගැහිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ, ඒ ශ්‍රී සද්ධර්මය, ඒ ආර්ය මහා සංඝරත්නය. ඒතොර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබෙන නිසා අපි කියනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් බුදුරජාණන් වහන්සේව දකිනවා. එහෙනම් මේ යුගයේ බුදුරජාණන් වහන්සේව දකින්න අපිට පුළුවන් ධර්මයේ තුලින්. ඒ ධර්මයේ තමයි දැන් අපි ඉගෙන ගන්න. දැන් අද අපිට ඔබට අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම්ම සූත්‍ර දේශනාව. ඒක සංයුත්ත නිකායේ හතරවන කොටසේ තිබෙන අවිජ්ජා පහාන සූත්‍රය. මොකද්ද අවිජ්ජා පහාන සූත්‍රය? ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිළිබඳ සූත්‍රය. දැන් මේ හුඟක් අහලා තියෙන වචනයක් තමයි අවිද්‍යාව. ඒ වගේම ඔබ නිතර අහලා තියෙන වචනයක් තමයි විද්‍යාව. ඒතර විද්‍යාව සහ අවිද්‍යාව කියන වචන දෙකෙන් වැඩිපුරම අහලා තියෙනවා විද්‍යාව. මොකද හේතුව මේ නූතන විද්‍යාවත් එක්ක හැම දෙයක්ම කතා කරන නිසා. එතන නූතන විද්‍යාව කියන එක ඉස්මතු වෙලා එන්නේ බටහිර ලෝකෙන්. මේ බටහිර ලෝකයේ තමයි මේ නූතන විද්‍යාව ගැන කතා කරන්නේ. පෙරදිගින් අපට උදා කරලා දීපු විද්‍යාවක් තියෙනවා. ඒක මේ සාමාන්‍ය මසැසින් බලලා තීන්දුව ගන්න පුළුවන් එකක් නෙවෙයි. සාමාන්‍ය කණෙන් අහලා විතරක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපේ තියෙන මේ ආයතනවල, තොර නාසය, දිව, කය, අපේ තියෙන මේ සාමාන්‍ය මනසකට දකින්න පුළුවන් දේවල් නෙවෙයි ඒ විද්‍යාව කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා ත්‍රිවිද්‍යාවක් තේවිජ්ජ සූත්‍රයේදී. එතකොට උන්වහන්සේ පෙන්වනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. දැන් මේවා බටහිරට කවදාවත් පහළ කරගන්න බෑ මේ ඒ ක්‍රමවේදයට ගියේ නැත්තම්. ඒ බටහිර විද්‍යාවට කවදාවත් මේ ත්‍රිවිද්‍යාව පහළ කරගන්න බෑ. ඒ ක්‍රමයට ගියොත් බැරිලා ඒගොල්ලෝ තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ විධික්‍රමයට ගියොත් ඒගොල්ලන්ටත් පුබ්බේ නිවාසානුස්සති උපදවන්න පුළුවන්. ඒ කියන්නේ පෙරවිසූ ජීවිත බලන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ පුබ්බේ නිවාසානුස්සති.
දැන් මේ ඔබ සියලු දෙනාම මෙතන ඉන්න ඇත්තෝ පෙර ජීවිත දැකපු අය කියලා මම විශ්වාස කරන්නේ. මොකද ඒ හතරවන ධානයේට ඇවිල්ලා පුබ්බේ නිවාසානුස්සති උපදවලා ඇති කියලා අපිට හිතන්න අමාරුයි. ඒතර නිවෙස්වල ඉන්න අයත් එහෙම උපදවාගත්තද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ මේ හතරවන ධානයේට ආවොත් කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති උපදවන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් උන්වහන්සේ අපිට දේශනා කරනවා චූලහත්ති පදෝපම සූත්‍රයේදී. එතකොට එහෙම උපදවා ගන්න ඇත්තෝ අද මේ ලෝකේ ඉන්නවා. උබ්බේ නිවාසානුස්සති. එතකොට පෙර ජීවිත දකින්නවා. එතකොට ඒගොල්ලෝ නිරේ දුක් විඳපු හැටි, තිරිසන් ලෝකවල දුක් විඳපු හැටි, අසුරකායී හිටපු හැටි, පෙරේත ලෝකවල හිටපු හැටි, ඒ සේරම දකින්නවා. පෙර මනුස්ස ජීවිත, දිව්‍ය ජීවිත, බ්‍රහ්ම ලෝකව දකින්නවා. එතකොට දැන් අපේ මේ විද්‍යාවට අනුව ඔන්න එක විද්‍යාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ විද්‍යාවෙන් එකක් තමයි මේ තේවිජ්ජ සූත්‍රයේදී පෙන්වන්නේ ත්‍රිවිද්‍යාවෙන් එකක් තමයි පුබ්බේ නිවාසානුස්සති. පෙරවිසු ජීවිත දැකීමේ නුවණ. ඊළඟට උන්වහන්සේ තව විද්‍යාවක් අපිට පෙන්වුවා. ඒ විද්‍යාත්මක නුවණක්. ඒකට කියනවා චුතූපපාත. ඒ කියන්නේ සත්වයන් කර්මානුරූපව චුත වෙන උපදින හැටි. දැන් බුදුරජාණන් වහන්සේට හරියටම කියන්න පුළුවන් කෙනෙක් මැරෙනකොට මෙයා අහවල් තැන ඉපදුනේ කියලා. මෙයාගේ කර්ම ශක්තිය මෙහෙම ඇයුනේ. දැන් අපි මෙහෙ සේරම තීන්දු තීරණ ගන්නේ බාහිර ස්වරූපයට අනුවනේ. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් මිනිහ දිහා බලලා නේද තීන්දු ගන්නෙ. මිනිහ hina වෙලා ඉන්නනම් අපි කියනවා හොඳ තැනක යන්න ඇති කියලා. මූණ hina වෙලාලු ඉන්නේ. දැන් ඒක අපේ තියෙන අවිද්‍යාව. අපිට තියෙන අවිද්‍යාත්මක නිසා දැන් හදිස්සියේ කවුරු හරි මොන තරම් අකුසල කර්මයක් කළා හරි කමන්නේ අන්තිම මොහොතේදී hinaවක් මූණේ තිබුණොත් එහෙම අපේ අය කියන්නේ මොකද්ද? හොඳ තැනක යන්න ඇති. මූණ හොඳ ප්‍රසන්නයි කියන. දැන් මූණෙන් මේක තීරණය කරන්න බෑ. මේක තීරණය කරන්න පුළුවන් කර්මයට අනුව. ඒතර අපි හරි මෝඩ මට්ටමේ චින්තනයක් අපිට තියෙන්නේ. තව පහත් බාලයි අපේ චින්තනය. ඒ කියන්නේ අපි හිතන විදිය එහෙම හිතුවොත්. දැන් ප්‍රඥාගෝචරව හිතන කෙනා දන්නවා කර්මානුරූපව මේක සිද්ධ වෙන නිසා අපිට මූණ බලලා කියන්න බෑ. දැන් අපිට මූණ බලලා කෙනෙක්ගේ හැටි කියන්න පුළුවන්ද? බෑ. මූණ බලලා කියන්න බෑ. ඒ පුද්ගලයාව සෑහනකල් ආශ්‍රය කරන්න ඕන කෙනෙක් ගැන දැනගන්න. දැන් අපේ තියෙනවා සප්ත ජටිල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දැන් රහතන් වහන්සේ නමක්ව හඳුනා ගන්න උනත් සෑහන කාලයක් ආශ්‍රය කරන්න ඕන. සෑහන කාලයක් ආශ්‍රය කරාට පස්සේ තමයි උන්වහන්සේ ඒත් පොඩ්ඩක්වත් අවධානය යොමු නොකර හිටියොත් අල්ලගන්න බෑ. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ ළඟට වෙලා සම්පූර්ණයෙන්ම ඉතින් දිවාරය නොබල බලාගෙන ඉන්න වෙනවා රහත්ද නැද්ද කියලා. ඇයි පොඩි වෙලාවක් ඇතිනේ ඒ කෙනෙකුගේ අතින් වැරදක් සිද්ධ වෙන්නේ. දැන් අපි කියමුකෝ අපි දැන් කෙනෙක් තීරණය කරන රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් දැන් මෙයා බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නකම් මදුරේකට ගහන්නේ නැහැ. එයා අහක බලපු වෙලාවක වෙන චුට්ටක් අවස්ථාවක් හම්බුනම මදුරේකට ගහනවා. දැන් රහතන් වහන්සේ නෝන කෙනෙක්. ගහන්න පුළුවන්නේ පේන්නේ නැති වෙන්නේ. පුළුවන්නේ මේ තමන් මේ වැසිකිළියට ගිය වෙලාවේ ගහන්න පුළුවන්. ඒ නිසා අපිට හොයාගන්න බෑ කෙනෙක්ව රහත්ද නැද්ද කවුද කියලා එහෙම අඳුරගන්න බෑ බාහිර ස්වරූපයෙන්. ඒ නිසා පින්වත්නි දැන් අපි කෙනෙක් චුත වෙන උපදින ආකාරයේ සිදුවෙන්නේ ඒ කෙනා කරන ලද කර්මවලට අනුව. කුසල අකුසල කර්මවලට අනුව. ඒක ඥානයක්. ඒක බුදුරජාණන් වහන්සේට තියෙනවා. උන්වහන්සේ එක පාටම අඳුරගන්නවා. අනිත් ඒ ශ්‍රාවකයන්ටත් ඒක ගන්න පුළුවන්. උන්වහන්සේ ඉලක්කගතව දැන් පසුගිය ජීවිත ගැනත් කියයි. දැන් අපි දිහා දැක්කොත් උන්වහන්සේ අපි ගැන බැලුවොත් උන්වහන්සේට පේනවා මේ කෙනා පසුගිය භවයේ මෙතන හිටියේ. ඊට කලින් භවයේ මෙතන. දැන් දවසක් උන්වහන්සේ වැඩම කරද්දි ඊරි පැටියෙක් දැක්කා. දැකලා උන්වහන්සේට සිනහාවක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්දාමඳුර ස්වාමීනි මොකද ඔබ වහන්සේට සිනහාවක් පහළ වුණේ? මද සිනහාවක් පහළ වෙන්නේ. ඒ මද සිනහාව පහළ වෙනකොට සාමාන්‍ය ස්වරූපයේ තමයි උන්වහන්සේගේ ඒ සුදුවන් දන්ත ධාතුන් වහන්සේලා මදක් දකින්න ලැබෙනවා. ඒ මදක් විවර වුණාම ඒ දන්ත ධාතුන් වහන්සේලා තුළින් රශ්මි මාලාවක් විහිදෙනවා. ඒ කියන්නේ සුදුවන් බුදුරැස් විහිදෙනවා. ඒ බුදුරැස් හිස වටේ තුන් වතාවක් කරගිලා නොපෙනී යනවා.
එතකොට පිටිපස්සෙන් වඩින ආනන්ද හාමුදුරුවන්ට පේනවා බුදුරැස් විහිදුනා කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ මොකද්ද දැනගන්නේ? බුදුරජාණන් වහන්සේට මද සිනහවක් පහළ වුණා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේට මද සිනහවක් පහළ වුණේ ඇයි කියලා. අන්න එතකොට පිළිතුර දෙනවා. එතකොට මේ වෙලාවේ මද සිනහවක් පහළ වුණේ ඊරි පැටියව දැකලා. ඇයි පහළ වුණේ? මේ ඊරි පැටවිය මීට කලින් සිටු ගෙදරක සිටු කුමරියක්. එයා යම් යම් අකුසල කර්ම කළා, දැන් ඊරි පැටවියෙක් වෙලා අර එක එක අපවිත්‍ර දේවල් කකා ඉන්නවා. බලන්නකො ජීවිතයේ ගැටි. ඒ නිසා උනාසයේ මේ ඥාණය, එතකොට චුතූපපාත ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, මේවා ඒ උන්වහන්සේටම පිහිටපු ඒ ත්‍රිවිද්‍යාවන්. එතකොට උන්වහන්සේ තමයි මුලින්ම මේ උපදවාගත්තේ. පස්සේ ශ්‍රාවකයන්ටත් ඒක ලබා ගන්න පුළුවන්. දැන් දන්ත ධාතුන් වහන්සේලා ගැන අපි කතා කරනකොට, දැන් වම් දළදා වහන්සේ අපේ රටේ වැඩ වාසය කරනවා, දකුණු දළදා වහන්සේත් අපේ රටේ වැඩ වාසය කරනවා, දැන් කන්දුඩ රට. ඉතින් දැන් අපි දන්නවා පසුගිය දිනක අපේ පින්වත් අපේ දරණාගම කුසලධම්ම නායක හාමුදුරන් වහන්සේ මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති ස්වාමීන් වහන්සේගේ විශේෂ අනුශාසකත්වය යටතේ අපේ වම් දළදා වහන්සේට රිදී දොරවල් දෙකක් පූජ කරන්නට කටයුතු කරන්න සිද්ධ කළා. ඒකත් අපි මේ වෙලාවේදී සිහිපත් කරගන්න ඕන මහා පුණ්‍ය කර්මයක්. ඉතින් අපේ දළදා වහන්සේට ඒ වගේ රිදී දොරවල් පූජ කරන්නට කටයුතු කිරීම. එතකොට දැන් අපි සිහිපත් කරගන්නට ඕන තුන්වන විද්‍යාව උන්වහන්සේට පහළ වුණා. මේ ඒකට අපි කියනවා ආසවක්ඛය කියලා. ආසවක්ඛය සියලු ක්ලේශයන් ප්‍රහීණ කිරීමේ නුවන්, ඒ විද්‍යාව. එතකොට දැන් මේ විද්‍යාව කවදාවත් බටහිර ලෝකයේ විද්‍යාඥයන්ට පහළ කරගන්න බෑ. පහළ කරගන්න බෑ කියලා කියන්නේ ඒ විදියට ගිහිල්ලා පහළ කරගන්න බෑ. ඒගොල්ලන්ට එහෙම පහළ කරගන්න ඕන නම් මොකද්ද කරන්න වෙන්නේ? ඒගොල්ලන්ට සිද්ධ වෙනවා තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විදියට මේ ආර්ය මාර්ගයේ දියුණු කරන්න ඕන. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න ඕන. අන්න එහෙම දියුණු කරාම ඒගොල්ලන්ට ඒ විද්‍යාවන් පහළ කරගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලොත් එතකොට රහතන් වහන්සේලා බවට පත් වෙනවා. දැන් විද්‍යාඥයන්ට රහත් වෙන්න බැරි කමක් නැහැ. අපි ගම විද්‍යාඥයෙක් බුදුදහම ගැන පහදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි දන්නවා දැන් හිටපු විද්‍යාඥයෙක් වෙන ආතර් සී ක්ලාක් මහත්මයා බුදුදහම ගැන පැහැදීමෙන් කතා කරා. සමහරට එතුමා තව කාලයක් හිටියා නම් බුදුදහම තුළ ගැඹුරු ගමනක් යන්නත් ඉඩ තියෙන්න ඇති. එහෙම පුළුවන්. දැන් මේ විද්‍යාව කියන එක, ඒකයි අපි සඳහන් කරන්නේ. හුඟක් අයට විද්‍යාව කිව්වම මතක් වෙන්නේ බටහිර විද්‍යාව. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට විද්‍යාව කියලා කියන්නේ ඒක නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ මේ විද්‍යාව අපට උපදවලා දුන්නා. දැන් අපි දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රථම වතාවට ලෝකයට හෙළි කරන්නේ මේ විද්‍යාව ඉපදීම ගැන. ඒතකොට උන්වහන්සේ පෙන්වලා දෙනවා පෙර නොඇසූ විරු දහම් ඇස පහළ වුණා. චක්කුන් උදපාදි. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුන් උදපාදි. පෙර නොඇසූ විරු දහම් ඇස පහළ වුණා. ඥානං උදපාදි. පෙර නොඇසූ විරු ඥානේ පහළ වුණා. පඤ්ඤා උදපාදි. පෙර නොඇසූ විරු ප්‍රඥාව පහළ වුණා. අන්න එතෙන්දී උන්වහන්සේ දේශනා කරනවා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු විජ්ජා උදපාදි. පෙර නොඇසූ විරු විද්‍යාව පහළ වුණා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ආලෝක උදපාදි. පෙර නොඇසූ විරු ආලෝකේ පහළ වුණා. එතකොට විද්‍යාව පහළ වීම ගැන ප්‍රථම වතාවට අපිට දැනගන්න ලැබෙනවා ප්‍රථම දේශනාවන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ. එතකොට පින්වත්නි, මේ විද්‍යාව පහළ වීම තුළින් අපිට ප්‍රහාණය කරගන්න ලැබෙනවා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේ යථාර්ථය නොදැනීමයි. අපේ සත්වය අවිද්‍යා අන්ධකාරය. අපි අවිද්‍යා අන්ධකාරය ඇලි ගලී වාසය කරන. අපේ ප්‍රඥාව මෝරලා නැහැ. අපේ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. අපිට දුක පිළිබඳ උතුම් සත්‍ය හරියට අවබෝධ වෙලා නැහැ. මේ අපි හැම දිනාටම මේ දුක පිළිබඳ උතුම් ආර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. හැබැයි දැනුම තියෙනවා. දැනුම තියෙනවා දුක කියන්නේ මේකයි කියලා.
හැබැයි මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙලා නැහැ. දැන් පළවෙනි වතාවට අවබෝධ වෙන්නේ සෝතාපන්න වෙන වෙලාවේදී. සෝතාපන්න වෙන වෙලාවේදී තමයි කෙනෙකුට තේරෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍යක්මයි. මේක ඇත්තම එකක් කියන අවබෝධයට එනවා. අන්න එතකොට තමයි අපි නියම විදියට ඒ ප්‍රඥා ගෝචර භාවය දියුණු කර ගැනීම හොඳටම ආරම්භ කරන්නේ. එතකොට අපේ තුල තියෙන අවිද්‍යාව දුරු වෙලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරලා උන්වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන උන්වහන්සේගෙන් අහනවා, කොහොම දකින කෙනාටද ස්වාමීනි, ඒ වගේම කොහොම දන්න කෙනාටද, කොහොම දන්න කෙනාටද, ඒ කියන්නේ ජානතෝ කතං කතන්නුකෝ බන්තේ ජානතෝ, කොහොම දන්න කෙනාටද, කතම් පස්සතෝ කොහොම දකින කෙනාටද, අවිද්‍යා පහීයති, අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ, විද්‍යා උප්පජ්ජති, විද්‍යාව උපදින්නේ. කොහොම දන්න කෙනාටද කොහොම දකින කෙනාටද මේ අවිද්‍යාව ප්‍රහීන වෙලා යන්නේ, විද්‍යාව උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් විමසා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ, ඉතින් මේ ලෝකයේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඉන්න උත්තරීතරම කෙනා කවුද? ඒ තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඇරුණකොට මේකට නිවැරදිම පිළිතුර දෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. තුන් ලෝකෙම නැහැ මේ ප්‍රශ්නේට. සා උන්වහන්සේ හරියටම උත්තරේ දෙනවා. චක්කුංකෝ බික්කු අනිච්ඡතෝ ජානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. පින්නත් භික්ෂුව, ඇස අනිත්‍යයි කියලා දන්න කෙනාට, ඇස අනිත්‍යයි කියලා දකින කෙනාට අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? පොඩි දෙයක් තියෙන්නේ. මේ ඇස අනිත්‍යයි කියලා දන්නවා නම්, ඒ වගේම ඇස අනිත්‍යයි කියලා දකිනවා නම්, එයාට අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. දැන් මේක අපිට බැරිද? ඒ කියන්නේ ඇස අනිත්‍යයි කියලා දැනගන්න බැරිද? දැන් බලන්න මේ කණ්ණාඩි පාවිච්චි කරන පින්වත් අය කීපපලක්ම දේශනාවට සවන් දෙනවා. එතකොට ඇස අනිත්‍ය නැද්ද? අනිත්‍යින් දැන කණ්ණාඩි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ නේද? වෙනස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒක දැක ගැනීම තමයි අමාරු. දැන් මෙතෙන්දී දන්නවා දකිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේක ගැඹුරින්ම දැක ගන්න ඕන. මේ අනිත්‍ය ස්වභාවය අපි පිළි අර ගන්න ඕන. දැන් අපි දන්නවා ඇත්ත තමයි, බලන්නකො මේ අනිත්‍යයිනේ. ඒ වුණාට අපි මේක ආසාවෙන් වැළඳගෙන ඉන්නේ. මෙන්න මෙතන තමයි අපි හරියට අවබෝධ කරගත්තු නැති තැන. මේ වෙනස් වෙන ඇහැට අපි ඇලිලා ඉන්නේ. ඒකට අපි බැඳිලා ඉන්නේ. තණ්හාවෙන් වෙලී ගිහිල්ලා, ඒ වගේම බන්ධනේ වෙලා, උපාදාන වෙලා ඉන්නේ. ඇස අතාරින්න කැමති නැහැ. එහෙනම් අපි හරියට දන්නේ නැහැ, හරියට දකින්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ අපිට ටිකක් දල රූප සටහනක් තියෙනවා අනිත්‍යයි කියලා. ඒ වුණාට ඒක මුල් කරගෙන අපි මේකට තියෙන තණ්හාව අතාරින්නේ නැහනේ. අපි ආයි ආයිමත් පතනවා ඇහැක් ඕන කියලා. ඒ පතන්නේ කොයි විදිහටද? ඇහෙන් රූප බලලා සතුටු වෙලා. ඇහෙන් රූප බලලා සතුටු වෙලා අපි ඇහැ පිළිගත්තට පස්සේ අපි නැවතත් ඇහැක් ඕන කියන පදනමේ තමයි ඉන්නේ. දැන් යම් කෙනෙක් මේ ඇස හේතුන් නිසා හටගත්තේයින් වහා වෙනස් වී යනයින් අනිත්‍යයි, මේ ඇස මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරනවා නම් අන්න එයා ඇස පිළිගන්නේ නැති කෙනෙක්. එතකොට එයාට අවිද්‍යාව නැති වෙලා යනවා, විද්‍යාව උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ විතරක් නෙමෙයි කියනවා, රූපයන් අනිත්‍යයි කියලා දන්න කෙනාට, රූපයන් අනිත්‍යයි කියලා දකින කෙනාට අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. දැන් රූප කිව්වම කවුද? තමන්ගේ ස්වාමියා රූපයක්, භාර්යාව රූපයක්, දරුවෝ රූප, ස්වාමීන් වහන්සේ රූපයක්. දැන් මේ දේශනාව ශ්‍රවණය කරන පින්වත් අය රූප. මෙතන තියෙන මල්
ටිකත් රූප. මේ බුලත් ටික මේ දැහත් රූප. ඔබ දකින මේ පුටුව රූප. මේ සේරම මොකද වෙන්නේ? මේ සියල්ල අනිත්‍යයි. මේ සේරම වෙනස් වෙලා යනවා. ඉතින් ඒක දන්න කෙනාට, දකින කෙනාට අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. මේක නිකන් අහගෙන ඉන්නකොට සරල න්‍යායක්. බොහොම ලේසි වගේ පේන්නේ. නේද? පොඩ්ඩයිනේ තියෙන්නේ. අද රූපානිත්‍යයි කියන එක දන්නවනේ. රූපානිත්‍යයි කියලා අපි දකිනවනේ. ඒක එච්චර දෙයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් අපිටත් ඉතින් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. එච්චර ලේසි නෑ. ලේසි නැත්තේ අපි මේක ඒ වෙලාවට විතරක් යන්තම් හිතට අරගන්නවා. එතනින් පස්සේ ආපහු අපි ඒ ගැන හිතන්න යන්නේ. ඒ පොඩි වෙලාවකට යන්තම් අපි සේයාවක් වගේ එනවා. සමහර අයට සේයාවක්වත් එන්නේ නැහැ. දැන් මේ ලෝකේ සමහර අය ජීවත් වෙනවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියවම කේන්තිත් යනවා. එහෙමත් වෙනවා. මේ ධර්මයේට සමහර අය ඉන්නවා බනිනවා. මේ අනිත්‍ය ගැනම කියනවා, දුක ගැනම කියනවා, අනාත්ම ගැනම කියනවා කියලා. එහෙමත් වෙනවා. එතකොට සුළු මොහොතක්වත් මේ අනිත්‍ය මෙනෙහි කරන්න කැමති නැති ලෝකයක් මේ තියෙන්නේ. ඇයි ඒ? බොහෝ දෙනෙක් කැමති වෙන්නේ ඇස මුල් කරගෙන, ඇසට බැඳිලා, ඇසට ඇලිලා, ඇසත් එක්කම ජීවත් වෙමින් සැප විඳින්න. ඒ නිසා රූප ඕන තරම් බලනවා. නාට්‍ය කොච්චර දැම්මත් බලනවද නැද්ද? දැන් ටෙලි නාට්‍යනේ අපේ අය වහලා තියෙනවද රූපවාහිනී? හරිම කරදරයක්. දැන් මට නම් කවුරුත් ඇවිල්ලා කියලා නැහැ ස්වාමීන් වහන්සේ. එක එක ප්‍රශ්න ගැන කතා කරනවානේ. හරි කරදරයක් ස්වාමීන් වහන්සේ වෙලා තියෙන්නේ. නාටි විමානය ස්වාමීන් වහන්සේ. දානවා. අනේ කරදරේ ඉන්න බෑ ස්වාමීන් වහන්සේ. හැමදාම ටීවී එකේ නාටි. කියලා මෙතෙක් මට කිසිදාක කිසි දිනක කිසිම කෙනෙක් කියලා නැහැ. අනේ ස්වාමීන් වහන්සේ සංගීත දානවා ස්වාමීන් වහන්සේ. එපා වෙලා තීත්ත වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම කියන්නේ. කොච්චර දැම්මත් බලනවා. දැන් පොඩි ළමයෙක් කවදාවත් ඇවිල්ලා කියලා දෙනවද කාටුන් ඉවර යන්නේ නැහැ දානවා. ඈ කියන්නේ කොච්චර දැම්මත් බලනවා. ඇයි? අපි කැමති ඇස පිනවමින් ඉන්න. සින්දු අහන්න කොච්චර කැමතිද අපි අය? නැත්තම් සින්දු ඔච්චර දායිද? ඊළඟ සුවඳ වර්ග ඔච්චර එන්නේ ඇයි? ඒ කැමති මේගොල්ලෝ සුවඳට ආග්‍රහණය කරන්නේ. ඊළඟ කෑම මෙච්චර එක එක වට්ටෝරු එන්නේ ඇයි? ඒ කාලේ පොඩි වට්ටෝරුවක් තිබුණේ පොල් සම්බෝලයි බතුයි කාලා හිටපු ඈ කොස් ටිකක් තම්බගෙන දෙල් තම්බගෙන මඤ්ඤක්ක ඔය බතල තම්බන් කාපු අපි දැන් කොහමද වට්ටෝරුව? දැන් ආහාර වට්ටෝරුව කොහමද දැන් තියෙන්නේ? පාර ගාලා තියෙන බෝඩ් ටික බලන්න. ඇයි ඒ? ඒ දිව ඉල්ලනවා. ඉල්ලන හින්දා මේගොල්ලෝ සපේනවා. කැමති. ඊළාට කයට පහස තියෙන නිසා නේද විවිධ ආකාරයේ මේ අපි ගත්තොත් එහෙම ගෘහ භාණ්ඩ. ඇයි ඇඳක් යන්තම් නිදාගන්නනේ ඕන. පුටු ටික යන්තම් ඉඳගන්නනේ ඕන. දැන් කොහොමද එක එක වර්ගවලට එන විදිය? දැන් පේනවාද? ඒ නිසා මේක මුල් කරගෙන තමයි අපි මේ සංසාරේ යන්නේ. මේ ඇසට බැඳිලා, කනට බැඳිලා, නාසයට බැඳිලා, දිවට බැඳිලා, කයට බැඳිලා, මනසට බැඳිලා. දැන් යම් කෙනෙක් තීන්දුවක් කරොත් මේවා අනිත්‍යයි කියලා. මේවා වෙනස් වෙනවා කියලා. අන්න එයා තමයි මේ අවිද්‍යාව ප්‍රහීන කරලා විද්‍යාව පහළ කරගන්නේ. එතකොට මේ විදියට හිතන්ඩ පුරුදු කර ගැනීම ලේසි වැඩක් නෙවෙයි. මේ දේශනාව මේ විදියට දේශනා වුණාට මේක ප්‍රගුණ කරන එක හරි අමාරුයි. මේක ලේසි නෑ. ඒන්දයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේක එච්චර අමාරු නිසා තමයි ලැබෙන පින මහත්ඵල මහානිසංස භාවය පෙන්වන්නේ. එච්චර අමාරු නිසා. දැන් මම ඒක පෙන්වන්නම්. මේ බුද්ධ ශාසනයේ වැඩිම පිනක් සිදු වෙන්නේ කුමකටද? මුගක් අය කියයි එක්ක කටින පින්කමට කියලා. එක්ක කියයි වෙන මොකක් හරි මේ චෛත්‍යයක් හැදුවම කියලා. දැන් කෙනෙකුට හිතේ ඒ වගේ දෙයක්. ලොකු පන්සලක් හැදීම. දැන් මේ බුද්ධ ශාසනයේ ලොකුම පින. මුගක් අය දන්නේ. බුද්ධ ශාසනයේ වැඩිම පිනක් සිද්ධ වෙන්නේ අනිත්‍ය භාවනාව ස්වල්ප වේලාවක් සිදු කිරීම. අනිත්‍ය මෙනෙහි කිරීම. වෙනත් වචන වලින් කියනවා නම් මේ ඇස
හේතුන් නිසා හටගත්තේයින් වහා වෙනස් වී යනෙන් අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා හිතපු ගමන් රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානෙට වඩා පිනක් සිද්ධ වෙනවා. මේ ටිකට ඔය දැන් මේ හිතපු ටිකට පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දානෙට වඩා පිනක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේටම දෙන දානෙට වඩා පිනක්. ඔය ටිකට. දැන් බුද්ධ දේශනාව තුළ වැඩිම පිනක් සිද්ධ වෙන්නේ දානෙට නොවේයි. සීලයට නොවේයි. භාවනාවට. භාවනාව වලින් වැඩිම පිනක් සිද්ධ වෙන්නේ කොයි භාවනාවටද? අනිත්‍ය ආයතන අනිත්‍ය භාවනාවට. අනිත්‍ය සංඥා. ඒතකොට දැන් ඔය මම කිව්වේ අනිත්‍ය ආයතනයක. අනිත්‍ය ස්කන්ධයකට ආපුම මේ රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු නිසා වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි. මෙය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඊළඟට ධාතු මනසිකාර මේ පොළොවට පස් වෙලා යන දේවල් වලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ කියලා ඒව අනිත්‍යයි කියලා මෙනෙහි කරපු ගමන් අන්න පින. එහෙනම් පේනවද? අවිද්‍යාව ප්‍රහීන වෙන්න, විද්‍යාව උපදින්න මේ විදියට සිටීම කොච්චර විදියට ඉවහල් වෙනවද කියලා. දැන් ඔබට මං හිතන්නේ තේරෙනවා ඇති. ඉච්චර බරපතල විදියට පින් සිද්ධ වෙනවා කියලත් මේක පෙන්නලා තියෙන්නේ ඒකයි. කෙනෙක් හිතන්න කැමති වෙන පැත්තක්ද මේ? නෑ. මේ පංචකාමයට ඇලී ගැලී ගිය ලෝකයක් කැමති වෙයිද හිතන්න ඇස අනිත්‍යයි කියලා. මං ඒකයි කිව්වේ. අනිත්‍ය ගැන කතා කරපුවම කේන් තියෙනවා කියලා මං කිව්වේ ඒකයි. දුක ගැන කතා කරපුවම කේන් තියෙනවා. අනාත්මය ගැන කතා කරාම කේන් තියෙනවා. තේරුණාද? ඒකට හේතුව අපේ ලෝකයේ කැමති වෙන්නේ කොයි විදිහට ජීවත් වෙන්නද? නিত্য සුඛ ආත්ම විදිහට ජීවත් වෙන. හැබැයි ඒ විදිහට මේක පවත්වන්න බෑ. දැන් එතකොට දැන් එක පැත්තකින් ඇස අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ වගේම ඇසට පේන රූප අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඊළඟට මේ ඇසේ ඇතිවන විඥාණය. ඇසේ ඇතිවන විඥානයක්. ඒකට කියනවා චක්කු විඥානය කියලා. මේ ඇසේ ඇතිවන විඥාණය අනිත්‍යයි. ඒ වගේම කියලා දන්නවනම් දකින්නවනම්. අන්න ඒ කෙනාට. ඊළඟට මේ ඇසයි රූපයයි විඥානය එකට එකතු වීමට අපි කියනවා ඇසේ ස්පර්ශය කියලා. දැන් මේ ඔබගේ ඇස් දෙක තියෙනවා. මෙන්න ස්වාමින්වහන්සේගේ රූපය තියෙනවා. ඔබගේ ඇසේ තියෙන විඥානයක් ඒ තුන එකට එකතු වෙනවා. ඇසට පේනවා රූපය. එතකොට අර විඥානය කියනවා අර හාමුදුරුව පොල් පිටු මොකලානේ හාමුදුරුව ඉන්නේ කියලා. තුන එකට එකතු කරලා පෙන්නලා දෙනවා ඔන්න රූපය අඳුර ගන්නවා. ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙච්චම තමයි අඳුර ගන්න. එතකොට තමයි හරියට මේක තේරුම් ගන්න මේ 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 රූපය අහවලා කියලා. දැක්කද? ඊට පස්සේ ඒ ස්පර්ශයත් අනිත්‍යයි. දැන් මේකත් හේතුන් නිසා හට අරගත්තු දේවල්නේ. මේ හැම එකක්ම හේතුන් නිසානේ හට අරගෙන තියෙන්නේ. ඇසත් හේතුන් නිසා. රූපත් හේතුන් නිසා. ඇසේ විඥානයත් හේතුන් නිසා. එහෙනම් මේ ස්පර්ශයත් අනිත්‍යයි. ඒක දන්නවනම් යම් කෙනෙක්. ඒක දකිනවනම් ඒ කෙනාට අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. දැන් බලන්නකෝ මේ දේශනාව, මෙවැනි දේශනාවක් පරම ගම්භීර දේශනාවක් නේ මේ බුදුරජාණන් වහන්සේගේ. දැන් මේ වගේ දේශනා කාටද කරන්න පුළුවන්? දැන් අපි මේ කරන්නේ උන්වහන්සේගේ දේශනාව නැවත ඔබට කියලා දෙන එක. මේක අපිට පහළ වෙච්ච අදහස්. මේම පහළ වෙයිද? බුදු කෙනෙකුට ඇරෙන්න මේම අදහස් ටික කිසිදා කිසි දිනක වෙනත් කිසි කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. ඒ බුදු කෙනෙකුටමයි පහළ වෙන්නේ. ඊට පස්සේ අනිත් අය ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ ඒක කියලා දෙනවා. ඒක නැවත දකිනවා. උන්වහන්සේ තමයි හොයාගන්නේ. ඒ හොයාගන්න කොච්චර කාලයක් ගන්නවද? සාරා සංකේ කල්ප ගණන්, කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා මේ හොයාගත්තා. තිලේසිස් හොයා ගැනීමක් නෙමෙයි. එතකොට දැන් බටහිර විද්‍යාවෙන් හොයාගන්න කොච්චර වෙලාවක්ද යන්නේ? සමහරවිට උදේ පටන් ගත්තම හැන්දෑව වෙනකොට මොකක් කර හොයාගන්නවා. නේද? දැන් එක්කෙනෙක් හොයාගන්නවා එක ග්‍රහලෝකයක්. තව එක්කෙනෙක් කියනවා ටික දවසකින් තවත් ග්‍රහලෝකයක්. එතකොට ඒ වගේ සොයා ගැනීමක්ද මේ? මේක භව ගානක්, කල්ප කෝටි ගානක් ඇවිල්ලා ඇවිල්ලා හොයාගත්තු එකක්. ඒකයි මේක පරම ගම්භීර සත්‍යයක් කියලා කියන්නේ. ඊළඟ උන්වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට ඒ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාවක් විඳීම. ඒ විඳීම සැපයි සමහර වෙලාවට. දැන් අපි හොඳ ප්‍රිය රූපයක් දැක්කම, සිත් කාවදින රූපයක් දැක්කම අපිට සැපයක් සැපක් ලැබෙනවා. අපි අප්‍රිය අමනාප රූපයක් දැක්කම දුකක්. ඒ දෙකම නැති
සාමාන්‍ය අපිට කැමතිත් නෑ අකමැතිත් නෑ මධ්‍යස්ථයි. අපිට සාමාන්‍ය අදුක්කම සුඛ සැප දුක් නැති වේදනාව. එතකොට මෙන්න මේ වේදනාවක් ඇති වෙනවා. ආන්න ඒ විඳීමක් තිබේද, ඒ විඳීම අනිත්‍යයි කියලා යම් කෙනෙක් දන්නවනම්, යම් කෙනෙක් දකිනවනම්, ඒ කෙනාට අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව උපදිනවා. දැන් දුක් වේදනා විඳින්න අපිට ලැබෙනවනේ. කවුරු හරි දැනගත්තොත් මේකත් අනිත්‍යයි කියලා ප්‍රශ්න ඉවරයි. දැන් සමහර අවස්ථාවල අපිට වෙන්නේ නැද්ද ප්‍රශ්න? දැන් අපේ ජීවිතයේ හැලහැප්පීම් එනවා. දැන් ඔබටම අත්දැකීම් ඇති නේද? සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා එකපාරටම අනපේක්ෂිත දේවල් ජීවිතේ. එතකොට ඒකත් අනිත්‍යයි. කාලයක් ගිහිල්ලා සමහරලාට ඒව වෙනස් වෙලා යනවා. අපි සමහර වෙලාවට රෝගයක් හටගන්න ඕන හොඳම උදාහරණය. රෝගයක් සමහර වෙලාවට අනිත්‍ය වෙලා යනවා. උනා හැදුනා ගියම බෙහෙත් කරලා කාලයක් ගියාම හොඳ වෙනවා. ඒකත් අනිත්‍යයි. එතකොට සමහර වෙලාවට දැන් අපි දැන් මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට දැන් මේ වෙලාවේදී අපි එහෙට මෙහෙට ඇවිදින්න කරන්න යන්නේ. බොහොම සද්දාවෙන් තැම්පත් වෙලා දේශනාව අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්නකොට කකුල් දෙක රිදෙනවා. කොන්ද රිදෙනවා. දැන් ඔහොම ඉඳගෙන ඉන්නකොට මොනා කරන්නද ඉතින්? ඉඳත් එපා. ඉතින් ඉන්නවා. දේශනාව ඉවර වුණාම අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. දැන් ඕකට කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔය දුක ඔය යම් කෙනෙකුට එහෙම වේදනාවක් ඇවිල්ලා තියෙනවා නම් ඒකත් දුකක්. හැබැයි ඒක නිරාමිස දුකක්. නිරාමිස. සාමිස එකක් නෙමෙයි. මොකද පංචකාමයේ පිනවන්න ගිහිල්ලා ඇතිවන දුකක් නෙමෙයි. මේ ධර්මය අහන්න වෙන වෙලාවේදී පොඩ්ඩක් ඇතිවන දුකක්. ඉතින් ඒක නිරාමිසයි. දැන් අපි කියමු දේශනාව අහගෙන ඉන්නකොට Tamanට බොහොම මේ සතුට ප්‍රීතිය උපදිනවා, සොම්නස උපදිනවා, සිත පිනා යනවා, චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. ඒක නිරාමිස සැප. අපි කියමු මධ්‍යස්ථව ඉන්නේ දැන් මේ වෙලාවේදී. දුකකුත් දැනෙන්නේ නැහැ, සැපකුත් දැනෙන්නේ නැහැ, දේශනාව අහගෙන ඉන්නවා. නිරාමිස අදුක්කම සුඛ. දැන් ඒ සියල්ල මොකක් විදිහටද අපි දැනගන්න ඕන? අනිත්‍යයි. දකින්නත් ඕන අනිත්‍යයි කියලා. ඇත්තනේ දැන් බලන්න දේශනාව ඉවර වුණ ගමන් ඉඳගෙන ඉන්නකොට දනිස්ස නමාගෙන තිබිච්ච වේදනාවක් තිබුණා නම් නැගිටලා ටික වෙලාවක් ඇවිද්දම ඒක ඉවරයි. අනිත්‍යයි. හරි ලේසි මේක තේරුම් ගන්න. එහෙනම් ඇයි අපිට බැරි වෙන්නේ නිවන් දකින්න? ඇයි බැරි වෙන්නේ? අපි හිතන්නේ නැති නිසා. අපි ඒ ක්‍රමයට හිතන්නේ නැති නිසා. අපි ඒවා දැන් දුකක් ඇති වුණත් අපි මොකද වෙන්නේ? ඒකට මැදට පැනලා ඒ දුක විඳිනවා. එහෙම නෙමෙයිද කරන්නේ? ඒක විඳිනවා. විඳම අනිත්‍ය බව තේරෙන්නේ නැහැ. අපි කල්පනා කරොත් මේකත් අනිත්‍යයි කියලා ඒ කෙනා ඒකට මහා පීඩාවකට පත් වෙන්නේ නැහැ. එයා දන්නවා මේකත් ඉවර වෙන එකක්. මේ අනාත්ම ධර්මනේ. ඒ ධර්මයේ තුලින් එයා හිතන්නේ. හේතුන් නිසා හටගත්තු දේවල් වෙනස් වෙනවානේ. දැක්කද? දැන් අපේ මේ ලෝකේ ඉන්න අය ওই විදිහට දේවල් ගැන කල්පනා කරනවා නම් ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් ඒ වගේ හිතන කෙනෙක් තමයි කවදා හරි අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යාව පහළ කරගන්නේ. දැන් ඔය චින්තනයේ තමයි කියන්නේ මොන වගේ චින්තනයද ඔය මේ දැන් අපි කතා කරන්නේ? රහතන් වහන්සේලාගේ චින්තනය මේ කතා කරන්නේ. මේ සාමාන්‍ය ලෝකයේ මේ චින්තනය පහළ වෙනවද? නෑ. යාලා කල්පනා කරේ මේ මොන පිස්සු විකාර විදියටද මේ කියන්නේ කියලා. අපිට ඕම කරන්න පුළුවන්ද කියලා. දැන් රහතන් වහන්සේලා එහෙමයි. දැන් සාරිපුත්තයන් වහන්සේ දවසක් වැඩම කරපු වෙලාවේදී ඉඳ ගන්න තැනක් නෑ. මම ගොඩක් වෙලාවට මේ උදාහරණය අරගෙන පෙන්නනවා. මොකද මේ නිහතමානීකම ගැන කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා අනිත් ස්වාමීන් වහන්සේලා එතන වැඩ හිටපු මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා මේ රහතන් වහන්සේලා නෙමෙයි හුඟක් වෙලාවට වැඩ හිටියේ. උන්වහන්සේලා උන්වහන්සේ වඩින්න කලින් ස්ථානය අල්ලගෙන ඒ ස්ථාන. ඉතින් උන්වහන්සේ බලල බැරිම තැන ගහක් මුලට වැඩියා. දැන් ගහක් මුලට වැඩලා වැඩ ඉන්නවා. ගානක්වත් නැහැ. සාමාන්‍ය කෙනෙකුට වුණා නම් ඒ තනතුර දරන දැන් මේ ලේසිපාසු කෙනෙක් නෙමෙයිනේ. දකුණා ශ්‍රාවක ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ධර්ම සේනාපති. අපි කියමු ලොකු තනතුරක් දරන කෙනෙකුට ওই වැඩේ වුණා. එයා අඩි හප්පලා සැර දාලා
දන්නවද මං කවුද කියලා? මට සීට් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙතනින් ට්‍රාන්ස්ෆර් එතන කට්ටිය. ඔය තරම් දෙයක් වෙනවද නේ? එතකොට දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාගේ චින්තනය දැක්කද? උන්වහන්සේ ඒක මේ පැමිණිලි කරන්න ගියෙත් නැහැ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ උදේ අහනවා, උගුර පාදනවා මේ උන්වහන්සේ එළියට වැඩලා පාන්දර 4ට විතර. එතකොට උන්වහන්සේට උගුර පාදනකොට එහා පැත්තෙන් උගුර පාදන හඬක් ඇහිලා ඇහුවා, කවුද ඔය? ස්වාමිනී මම සාරිපුත්. මොකද සාරිපුත්ත මේ? අනේ ස්වාමිනී ඊයේ මේ ඉඩක් තිබුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ගෙන්නලා උපදෙස් දෙනවා, මේ විදිහට සිද්ධ වුණොත් අනාගතයේ ශාසනයේ සම්ප්‍රදායික தත්ත්වය මේක පරිහානියකට හේතු වෙනවා, වැඩිහිටියන්ට ගරු කළ යුතුයි, ඒ උපසම්පදාවට අනුව ඒ විදිහට ඒ වැඩිහිටියයට ඒ ආසන දෙන්න ඕන කියලා උන්වහන්සේ විනය නීතිය පනවනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිලා බුදුරජාණන් වහන්සේට තකහණියක් රෑම මේක දන්වනවද? නැහැ. එතකොට රහතන් වහන්සේලාගේ චින්තනය මම මේ කියන්නේ උන්වහන්සේලා හිතන විදිය. එතකොට දැන් උන්වහන්සේලාගේ අවිද්‍යාව ප්‍රහීන වෙලා තියෙන්නේ. දැන් අපි පොඩි පොඩි දේවල් අල්ලගෙන ඔය කොන් අස්කොන් අල්ලගෙන කොච්චර අපි අපේ චින්තන වෙනස් කරගන්නවද නේද? අපි කියමුක අපි මගුල් ගෙදරක ගියා. ගියාම හරියට hina වෙලා නැහැ. ඊට පස්සේ අපි එන ගමන් කොච්චර හොඳට තිබුණත් කියන්නේ hina වුන්නේ නැහැනේ. මූණ පොම්බගෙන හිටියේ. දැන් අපිට ඒක තමයි හරි ප්‍රශ්නේ. නේද? එක්කෝ ඒ වතුර වීදුරු හරියට අල්ලලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට ඒ කොයි අයගේ චින්තනයේද? සාමාන්‍ය ජනතාවගේ. එතකොට රහත් වෙනතුරු ඔය චින්තනය තුළ තමයි අපි පසු වෙන්නේ. ඇයි අපිට මොකද්ද පහළ වෙලා නැත්තේ? මොකද්ද පහළ වෙලා නැත්තේ? විද්‍යාව. අපිට විද්‍යාව පහළ වෙලා නැහැ. ඉතින් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ නිසා අර මේවා අල්ලගෙන ඉන්නවා ඉතින්. ඒවට උපාදානය වෙලා ඒවට බැඳී ගිහිල්ලා ඒ තුල එක එක දේවල් නිර්මාණය කර කර අපි ඉන්නවා. තේරුණා නේද? එතකොට මේ විද්‍යාව පහළ කරගත්තම කෙනෙකුට ඇතිවන සැනසීම කොච්චර ඇද්ද? ඒ මුකුත් හිතේ නැහැනේ. දැන් දවසක් සාරිපුත්තයන් වහන්සේටම පිටමැද්දට ඇවිල්ලා ගැහුවානේ මේ බමුණෙක් කේන්ති යනවාද බලන්න. හැරිලා බැලුවේ නැහැනේ. හැරිලා බැලුවේ නැහැ. විහාරස්ථානයේ වැඩියම ටික වෙලාවකින් උන්වහන්සේට සද්දයක් ඇහෙනවා. බලනකොට පොළු මුගුරු අරගෙන මේ සෙනග වට කරලා ඒ වෙනකොටත් බමුණ ඇවිල්ලා හිටියේ. ඇවිල්ලා සමාව ගත්තා. අනේ ස්වාමීනි මම මේ කරපු වරදට සමාව දෙන්න. වටේ සෙනග පොළු මුගුරු අරගෙන. මොකටද? බමුණට ගහන්න. ඊළඟ සාරිපුත්තයන් වහන්සේ එළියට වැඩම කරලා ඇහුවා අර පිරිසගෙන්, ඔබට මේ බමුණාගෙන් කිසිම කරදරයක් වුණාද? නැත ස්වාමීනි. එහෙනම් මොකද මේ ආවේ? මේ ඔබ වහන්සේට කරදර. ඒක ගැන මට ගානක්වත් නැහැ. ඒ නිසා ඔබ පින්වත් අය යන්න කිසිම ගැටලුවක් නැහැ ගොම හැරිලා ගියා. දැක්කද? රාතන් වහන්සේ නමකගේ චින්තනය. ඉතින් දැන් මේ විද්‍යාව ඉපදිච්ච කෙනෙකුට තමයි එහෙම වෙන්නේ. නැත්තම් අපි හැම වෙලාවෙම එක එක මොකක් හරි අල්ලගෙන එක්කෝ ඇලෙනවා එක්ක ගැටෙනවා. ඔය දෙක තමයි වෙන්නේ. එතකොට දැන් අපි ඔන්න දැන් ඇස මුල් කරගෙන දැක්කද විවිධ විදියට ඒ කෙනෙක් අනිත්‍ය දන්න එකයි දකින්න එකයි මුල් කරගෙන අවිද්‍යාව ප්‍රහාණය වෙනවා, විද්‍යාව පහළ වෙනවා. ඊළඟට දැන් නහ මේ ඇස කන දැන් කන මුල් කරගෙනත් එහෙමයි. දැන් කන අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් ඒ වගේම කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් ඒ වගේම කනේ ඇතිවන සිත ඒ කියන්නේ විඥානය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් ඒ වගේම ඒ තුනේ එකතුව ඒකට කියනවා ස්පර්ශය. කනේ ස්පර්ශය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් ඒ ස්පර්ශයේ මුල් කරගෙන ඇතිවන වේදනාව හෙවත් විඳීම අනිත්‍යයි කියලා ඒ කියන්නේ ඒ විඳීම සැප දුක් උපේක්ෂා දන්නවනම් දකින්නවනම් ඒ කෙනාට අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව පහළ වෙනවා. දැක්කද? මේ මේ පුදුම කාර විදියට අපිට මේ මාර්ගය දියුණු කරන්න පුළුවන් වෙන දේශනාවක් මේ. මේ අවිද්‍යා ප්‍රහාන සූත්‍රය. මේ ක්‍රමයටයි නිවන් දකින්න තියෙන්නේ. මේ ක්‍රමයට හිතන්නේ නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ. දැන් කෙනෙකුට අවශ්‍ය නම් නිවන් මගට යන්න මේ ක්‍රමයට හිතන්න ඕන. ඒතකොට ඒ සඳහා තමයි මේ අනිත්‍ය ආයතන භාවනාව තියෙන්නේ. දැන් ඊළඟට දැන් අපි ගන්නවා නාසය. නාසය අනිත්‍යයි කියලා දන්නවනම් නාසය අනිත්‍යයි කියලා දකිනවනම් ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි කියලා දන්නවනම් දකිනවනම් දැන් ওই ගඳ සුවඳ ගැන කියනකොට මම හොඳම උදාහරණය කියන්නම්. දැන් මේ
සාමාන්‍ය කාලෙදි අපිට හොඳට ගඳ සහ සුවඳ දැනෙනවා. දුර්ගන්ධයේ තියෙන තැනකින් යනකොට අපි ඇයි නාහය අකුලා ගන්නවා. සුවඳ තියෙන තැනකින් යනකොට තවත් පුළුවන් නම් ඉඹලත් බලනවා. මලක් හම්බුනාම ඕක ඉඹලත් බලනවා කැඩෙනකම්. විතරක් සුවඳයි. දැන් සුවඳට යන විදිය. අවසාන කාලෙදි ඇඳට වෙලා ඉන්නවා. ඉන්නකොට අසූචි මුත්‍රායි එක ඉඳ වෙන්නේ. හුඟක් අයට ඔය සංසිද්ධියට මූණ දෙන්න වෙනවා. මටත් එහෙම වෙන්න පුළුවන්. එච්චර කාලයක් වයසට ගිහිලා හිටියොත්. ඒ කාලෙදි අනේ පින්වත්නි අසූචි මුත්‍රා තිබුණා කියලා ගානක්වත් නැතුව අපේ සමහර පිරිස් ඉන්නේ. දැන් නහය අනිත්‍යයි. තේරෙන්නේවත් නැහැ. යන එක්කෙනා තමයි නහය හකුළුවගෙන එතෙන්ට යන්නේ. සුද්ධ කරන්න යන එක්කෙනා, බලන්න යන එක්කෙනා. අර ඉන්න එක්කෙනා ඇඳට වෙලා ගානක්වත් නැතුව ඉන්නවා. එයා දන්නෙත් නැහැ. කාමරේ වහලා තිබුණත් එයාට ගානක් නැහැ. ඒක නිසා මේ නාසයට දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි. ඒක දන්නවනම් දකින්නවනම්. නාසයේ ඇතිවන විඥානයත් අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඊළඟට නාසයේ ඇතිවන ස්පර්ශය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ වගේම ඒ නිසා මුල් ඇතිවන විඳීම, ඒ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් එයාගේ අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව පහළ වෙනවා. ඊළඟට දිව. දිව අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. දිවට දැනෙන රස අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. දිවේ ඇතිවන විඥාණය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. දිවේ ඇතිවන ස්පර්ශය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ දිවේ ඇතිවන විඳීම, දිව මුල් කරගෙන ඇතිවන විඳීම අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ආන්න ඒ කෙනාගේ අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. ඊළඟට මේ කය. කය අනිත්‍යයි. දැන් බලන්න හොඳට තේරෙනවා අපේ ශරීර දේහය බලපුවම වෙනස් වෙලා ගිහිල්ලා තියෙන හැටි. එතකොට කය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ වගේම කයට දැනෙන පහස අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. කයේ ඇතිවන විඥාණය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ කයේ ඇතිවන ස්පර්ශය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ නිසා ඇතිවන විඳීම සැප දුක් උපේක්ෂා වශයෙන් අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් ඒ කෙනාගේ අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව පාල වෙනවා. ඊළඟ මනස. මේ මනස අනිත්, මනසත් අනිත්‍යයි. දැන් බලන්න ධර්මදේශනාවට ඉඳ ගන්න වෙලාවේ තිබිච්ච මනස නෙවෙයිනේ දැන් තියෙන්නේ. දැන් වෙනස්. එක එක අයගේ මනස් දැන් වෙනස්. එතකොට ඒ මනසත් අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ වගේම මනසට ඇතිවන අරමුණු ඒවත් අනිත්‍යයි. ඒවත් අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. මනසේ ඇතිවන විඥාණය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ වගේම ඒ නිසා ඇතිවන ස්පර්ශය අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම්. ඒ නිසා ඇතිවන විඳීම. දැන් මනස මුල් කරගෙනත් අපි විඳීම්. ඒ සැප දුක් උපේක්ෂා වශයෙන් ඒවත් අනිත්‍යයි කියලා දන්නවනම් දකින්නවනම් ඒ කෙනාගේ අවිද්‍යාව ප්‍රහීන වෙනවා, විද්‍යාව උපදිනවා. එහෙනම් දැන් මං හිතන්නේ ඔබ පින්වත් අයට හොඳටම තේරෙන්න ඇති මොන තරම් පැහැදිලිව සරලව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තථාගතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව පහළ වෙන හැටි කියලා දීලා තියෙනවා. මෙච්චර ධර්මයක් තියෙන අපිට වෙනත් දේවල් හිත හිත ඉන්නවට වඩා කොච්චර වටිනවද පින්වත්නි මේ ධර්ම මානසිකාරේ යෙදෙන එක. දැන් මේ වගේ ඒවා යෙදුනම අපේ නිවන් මගට ඒ විමුක්තිය ළඟා කරගන්න, අවිද්‍යාව දුරු කරන්න, විද්‍යාව පහළ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ අවිද්‍යා අන්ධකාරයේ වෙලී සිටින සත්වයන්ව එයින් මුදවලා විද්‍යාව පහළ කරවන්න. එහෙනම් අපි අද මේ ඉගෙන ගන්න සූත්‍ර දේශනාව තුළින් අපි සියලු දෙනාටත් ධර්ම දේශනාවට සවන් දුන්න හැම දෙනාටමත් ඒ විද්‍යාව පහළ කරගන්න වාසනාව භාග්‍යම උදා වේවා. මෙම උතුම් සදහම් දේශනාව ඒ දේශනා කරවීමේ දායකත්වයේ දරන්නේ අද දරන්ට යෙදුනේ රාගම පොඩි කුඹුර අංක 420 සී දරණ නිවසේ පදිංචි ප්‍රේමරත්න පතිරණ මහත්මයා සහ චාන්දනි පතිරණ මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. එයත් බොහෝම සද්ධාවෙන් මේ දේශනාව සඳහා අපට ආරාධනා කරගන්න විහාරස්ථානයටම පැමිණිලා ආරාධනා කළා. ඒ ප්‍රේමරත්න පතිරණ මහත්මයාගේ මිය පරලෝගිය දෙමාපියන් සහ සහෝදරයන් සහෝදරයින් දෙදෙනා ඇතුළු මිය පරලෝගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, චාන්දනී පතිරණ මහත්මියගේ ජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත්
මියගිය සියලු ඥාතීන්ටත් පින් දීමට තමයි ප්‍රධාන වශයෙන් මේ පින්කම සිදු කරනු ලබන්නේ. ඒ නිසා අප විසින් මේ අවස්ථාවේදී මේ උදාරතර ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අත්පත් කරගත්තා වූ පින ප්‍රේමරත්න පතිරණ මහත්මාගේ මිය පරලෝගිය ඒ ආදරණීය දෙමාපියන්ටත් සහෝදරින් දෙදෙනා ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් චාන්දනී පතිරණ මහත්මියගේ ඒ මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදම් විත්වා ඒ අයගේ භවගාමී ජීවිත සපවත් වී අමා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ පින්කමට සහභාගී වූ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවන් සම්පත්ම සැලසේවා කියලා සාදු කියන්න. ලෝකය සම්බුද්ධ ශාසනය සුරකින පින් කැමැති සියලු දෙවිවරු මේ පින අනුමෝදන් කර ගනිත්වා. දෙවියන්ගේ දිවේසුරු වඩා වර්ධනය කරගෙන දෙවියන්ගේ ආශිර්වාදය චාන්දනී පතිරණ මහත්මියගේ ජීවත්ව සිටින දයාබර දෙමාපියන්ට සලසලා දීලා නිදුක්ක නිරෝගීව චිරහත් කාලයක් ඉහෙන් කාලය ගත කරන්නට භාග්‍ය උදා කරෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින්කමට සහභාගී වුණු සියලු දෙනාටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිතක් සාන්තියක්ම උදා කර දෙන අතර මේ දේශනාව සඳහා සම්බන්ධීකරණ කටයුතු කර දුන්නු ඒ අප විහාරස්ථානයේ දායක පින්වත් චන්ද්‍රා මහත්මිය ඇතුළු ඒ පින්වතුන්ටත් සිතක් සාන්තියක්ම උදා කරෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අනුශාසක දුරන්දර සභාපති තැම්පත් ඒ අතිගෞරවනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමින් වහන්සේට සලසලා ඒ කාර්ය මණ්ඩලයට සලසලා දීලා මේ කරගෙන යන උදාර කටයුතු තවදුරටත් ඉතාම ධෛර්යය සම්පන්න ලෙස සිද්ධ කරගන්න භාග්‍ය උදා කරෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම අද ධර්ම දේශනා පවත්වන්නට ඉදිච්ච අපගේද ඒ ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථක කරගන්න නිදුක් නිරෝගීව කාලය ගත කරන්න භාග්‍ය වාසනා උදා කෙරෙත්වා කියලා සාදු කියන්නේ. සෑම මාසිකවම අප විසින් පවත්වනු ලබන නිවනට මඟ වැඩසටහන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ හවස 2:00 සිට 5:00 දක්වා අවසාන ඉරු දින පැවැත්වෙනවා. ඒ සඳහා මේ පින්වතුන්ට සහභාගී වෙන්නටත් අප මේ වෙලාවේදී මතක් කර සිටිනවා, ආරාධනා කර සිටිනවා. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය හිරුණි සනුත්තර ආසන විරත්න දියණියගේ දියණියට ලැබිලා ඒ උපන්දිනය නිමිති කරගෙන ඒ දියණියටත් යහපත් වාසනාවන්ත ජීවිතයක් ගත කරගන්නට භාග්‍ය උදා කරෙත්වා කියලා සාදු කියන්න. ඒ දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන අතර දෙවියෝද ශ්‍රද්ධාවෙන් සීලෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. දෙවියෝද අමා මහ නිවනින්ම සැනසෙත්වා. අවසාන වශයෙන් මේ සිද්ධ කරගන්නට යදුන උදාරුසස් පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් අද දවසේ මේ පින්කමට දායකත්වය ලැබලා දීපු ඒ ප්‍රේමරත්න පතිරණ මහත්මානන් චාන්දනී පතිරණ මහත්මිය ඇතුළු දූ දරු පිරිස ප්‍රධාන ඔබ සියලු දෙනාටත් අප සියලු දෙනාටත් දේශනාවට සවන් දුන්නු සැමටත් සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත් සැලසේවා. ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටිමෝකලාන අශෝකාරාම වාසී සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද පොල්පිටිමෝකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රන් වහන්සේට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුත් සරණයි.